බෞද්ධයන් පින්දහම් කරන්නේ කවදහරි නිවන්දකීම අරමුණු කරගෙන නිවන් දකින්න රහත් වෙන්න ඕන රාත්වෙන එකත් නිවන් දැකීමත් නරක දෙයක් නෙවේ හොඳ දෙයක් ඒ හොඳ දේට කැමතිවීම තුළ තියෙන්නේ ලෝබමෝලික අකුසල චිත්ත සුරුපයක් ධර්මි ඇටියට. නිවනට කැමතිවෙන්නේ රහත්වෙන්න කැමතිවෙන්නේ දුකෙම්ම දෙන්න තියෙන ඕනකමහිෙන්දයි එතකොට එතන තියෙනවා දුක්විඳින්න තියෙන අකමැත්දයි. දුකෙන් බේරන්න හදන්න දුකෙන්ට තියෙන හකමැත්ත කියන දේශයනිසා. ලෝබ දෝස මෝහෝ තුනුම පදනක් කරගනයි ඔය නිවන්දකීමේ චේතනාව ඇතිවෙන්නේ කියලා ධර්මානකූලු පෙනවා. මෝහය කියන්නේ ඔය කිසිම කෙනෙක් නිවන්දකින්න බලාපොරොත්තුවෙන්න වැෑම් කරන කිසිම කෙනෙක් නිවන කියන්නේ මොකක්ද කියලා දන්න නැහැ. බුදුහාදුරුවත් වදාල්ල තියෙන්නේ නිවන මෙන්න මේ වගේ කියන්න කිසිමු උදාහරණයක් පෙන්න්න පුළුවන්කමක් නෑකල්. නිවන දැනෙනවා දැනුනට මෙන්න මේ වගේ නිවන දැනණි කෙලා කියන්න බෑ. විඤ්ඥාණන් අනි දස්සනං කියලා කේවඩ්ඩ සූතතරය කියන්න විඤ්ඥාණන් කියන්නේ නිවන දැනෙනවා ඒ දැන්නට දැනන්නේ මේ වග දෙයක් කියල කියන්න බෑ. සීන්නේ පැනිරහයි කියලා දැනුනට ඒ පැනිරහම් මේ වගේ කියලවත් අපිට කියන්න බෑ. අන්දයකුට කිරි සුදුපාටයකි වට සුදුපාට ගැන්න මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්න බෑ. ඒ වගේ. මෝහාන්දකාරයේ ඉන්න අපිට නිවණන පෙනීඉන්න අපට නිවන මේකයි කියල කියන්න උදාරණයක් බුදුහාදුුරාන්ටවත් තිබිල නෑ. ඒ ඇති බලනුකොට බෞද්ධයන් උත්සා කරන්නේ නොදන්න නිවනක් දකින්නයි. අපි දන්නේ අපේ මතක සටහන් අනුව අපට තේරුම්ගන්න පුළන්දේවල් අපේ දැනුම අනුව අපිට තේරුම්ගන්න පුළුවන් දෙවල් ඥානය අනුව ඥානය අනුව හිතලා නිවන්න දැනගන්න පුලුවන්කමක් නැති බවයි නිවන අතක්කා වචර කියන වචනෙන් හඳුන්නන්නේ නිවන නිමිත්තක් වසයෙන් හිතට ගන්න බෑ නිවන්න සලකන්න අනිමිත්ත ධර්මයක් වසේ. ඉතර දැනගන්න බැරි දැනන්නේ නැති නිවනක් ගැනයි බෞද්ධයන් අරමුුණු කරගෙන පින්දහම් කරන්නේ. ඒ නිවන අංවීජී පුද්ගලයන්ට දැනුණ දෙයක් බවයි බුදුහාන්දුරු වේජි තබ්බෝ වි්ඥෝහී යන වචනෙන් අදහස් කරන්න ඇත්තේ. විඤ්ඥාණවන්තයක් ගැන්නේ ඥානවන්තයෙක් නෙවෙයි. හිතල තේරුම් ගන්න නිවන ඥානයෙන් තේරුම් ගන්න බැරි බවයි අදහස් කරන්නේ. කළ තේරු ගන බෙරබවය අදස් කරින්. විඤ්ඥාණවන්තයක්ගැන සංවේදී පුද්ගලයකුට හැම බුදුවරයෙක්ම ධර්මදේශනා කරන්නේ ඒ සංවේදී බවවර්ධනය කිරීමට බවයි ත්‍රිපිටිකේහුඟා අවස්ථාවල දකට ලැබෙන්න බුදුරන් ගැනකැන ප්‍රකාශය සෝධම්මන් දේශේති බ්‍රහ්මචරියම් ප්‍රකාශේති කියනු පාටයෙන් ඇඟවන්න. බ්‍රහ්ම චරියාව කියන්නේ ඉතාම උසස් ැසිරින් ්‍රහ්ම කියනවචනෙන් උතුම් කියනක නිර්දෝජී කියන අදහස ලැබෙනවා. බ්‍රහ්ම කියීන වචනෙන් මහා බ්‍රහ්මයක් කියන වචනැත් ලැබෙනවා ඒ මහා බ්‍රහ්මයක්ගත් තියන ලක්ෂණය තමා ලොකලිටි සිතක් ති ව අසංකිරිත චිත්තෝ කේලතමා තෙවිද්්‍ය සූත්‍රයේදී බ්‍රහ්මයාගේ චිත්ත සුරුපය අඳුරුවන්නේ. බ්‍රහ්මයාගේ සිත කල්ටි නැත්තේ කිරිිටි අයින්වර නිසානෙවෙයි කෙලෙස් අයින්වල නිරුද්ධවෙල නිසානෙවෙයි කෙලෙස් යට පත්වෙල තියෙන නිසා. බුදුපසේ බුදු මහරාතන් වහන්සේලාගේ සිත්ත පිරිසිුදුව පවතින්නේ කිසිම කෙලෙ. කිලුටක් නැතිෙන විදියට එ එකේ සියල්ලම නිරුද්ධවෙර තියෙන නිසයි ඒ විදිහට හිත පිරිසදුවීම තමා බුදුහාන්දුුරුවරු හැම බුදෝරයෙක්ම සචිත්ත පරියෝ දපනං යන්නෙන් අදහස් කරන්න හිත පිරිසුදේනවයි කියන්නේ සමේදී බාව වර්ද නෙවීම කිිල්ටුව ල තියෙනකොට තමා සංවේදී භාවේ නැත්තේ කිලටු රෙද්දකට පාට උරාගන්න නැතුවවාගේ තමා කිිල්ටු හිතකටත් සංවේදී භාවයක් නැතිවෙන් ඒ හිතට ඇමක් උරාගන්න බැරුවෙන්ෙන් ඒ සංවේදී හිතක තියෙන මූල්ලික ලක්‍ෂණ හතරක් තමා බැහ්මචරියන් කියන සතර බැම විහිෙරුණියෙන් කියවෙන් මෛත්‍රයේ කියන මිත්‍රතාවේ ඇතියෙනෙත් සංවේදී භාවය සමානාථථාවකින් තවගෙනෙක් ගැන ඉතන්න පුළුවන් එතන තියෙන්න මිත්‍රත්වයක් ඒවගම කෙනෙක්ගේ දුක තමන්ට තේරෙනවා නම් ඒ දුක අයින්කිරීමේ ඕනකමක් වගේ දෙයක් හිතේ ඇතිවෙනනං එකටි කැන කරුණාව කියලා වෙනකුට හිංසා පීඩා කරන්න බැරිවෙන්නේ තව කෙනෙක්ගේ දුක දරාගන්න බැරුවේ දුකම් ඒ කෙනාව මුදුවන්න හදන්නේ ඒ සංවේදී භාවය නිසා මුදිතාව කියන මෝදන සුරූපය ඇතින්නේ සංවේදී භාවය තියදුකට සංවේදී කෙනෙකුටයි සතුටෙන් ඉන්න පුළුවන් විනෝදයෙන් ඉන්න පුළුවන් සන්න තාවයකින් ඉන්න පුළුවන් මකද එහෙම කෙනෙකුට හැම අතකම දකින්ට ලැබෙනවා කිසිම් සුන්දරත්වයක් පිටින් දැකන්නතුර තමන්ගේ හිත ඇතිලම තිෙන සුන්දරත්වය තමන්ගේ මෝදනයට හිතියෙනවා මෝදනෙන් ඉන්න සතුටින් ඉන්නක් කෙන අනුන්ගේ සතුර දැක ලයිටන් එයායට ීර්ෂා කරන්න වගේම සංවේජී භාවය අනි්‍ය ලක්ෂණය තමා උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්කම් ඒ සතර බහ්ම විහිරුණෙන් අපේ හිතා පවත්තන්න පුළුවන්නම් අපින් ලෝකයාට මොනතරයි යහපද්ද අද්ද සිද්ධවෙෙන් අපි මොනතරං ආසීරු ආදයදද ලෝකයායට සිද්ධවෙන් ලෝකයාට ආසීරු ආදයක් වසයෙන් ආශවිරාජයක් වෙලා ජීවත්තෙන්න පුළුවන්කමතියෙද්දී ඒ ජීවිතය සදහටම නැතිකරගෙන නිවන් දකින්න තියෙන්න ඕනකමේ තේරුම් මොකක්ද කියලා පිට්ටිකක් විමසල බලන්න ඕන. නිවන් දැක්කහම ජීවිතයේ පැවැත්ම නතරවෙනෝ. නිවැනේ ජීවිතයේ පැවැත්මක් නෑ යමක් පවතින්නලං කාලේ තියෙන්තෙනක පවතින්ද. නිවන අකාලිකයි අකාලික නිවනේ ජීවිතයේ පැවැත්මක් නෑ. ආත්මී හැගී මත්්‍යයාගෙන නිවන්දක්කින්න නැත් බෑ නිවෙන ආත්මියකුත් නෑ. ආත්මියය ආත්මයක් තියෙනකොට සැපවිඳන්න පුළුව. නිවෙන සැපකුත් නෑ දුකුත් නෑ මොකද සැපකේන දේවල් ඇත්වේනෝ ඇතිවල නැතිවෙන ඇතිවෙන හැබ දෙයක්ම නැතිවෙන. දුකත් ඇතිවෙන නැතිවෙන. ඒට කියන්නේ ඇතිවල නැතිවන දවලොට කියන සංකද ධර්ම කියලා නිවන කියන්නේ අසංකත ධර්මයක් ඇතිවීමක් දිරාපත්වීමක් නැතිවීමක් නැති ධර්මයක් නිසා ඒයි නිවන අජරාමට කියල කියන. ඒ නිවන මේ ලෝකයේ තියෙන කිසිම දෙයක්නෑ අපිට දපිවිඳින්. නිවන අඳුර්වන්නේ සුං්ඥත කියන වචනයෙන් සුං්ඥත කියන්නේ සුන ඇත්තය හිස්. ලෝකයේ තියන කිසිමක් ඒ නිවනෙන් නෑ කියන එක. කේවඩ්ඩ සුත්තයේ බොහොම ්‍රස්ටට පැහැදිලි කනවා නිවනේ සතරමහා භූතියන් නෑ කියල. පටවේ ආපෝතේදෝ වායෝ නැකෙල්. ඒ සතර මහා භූතියන්ගෙන් තමා මේ ලෝකේ තියන හැම දෙයක්ම හැදින්. තිකට මේ ලෝකයේ හැදිල තියෙන කිසිම දෙයක් නැති හි නිවණකට යන්න ජීවිත පැත්මක් නැති හිස් නිවනකට යන්න දුකක්කස් සපක්කො නැතිහි නිවනකට යන්න වැයම් කිරීමේ තේරුම් මොකක්ද කියලා අපි ටිකක් කල්පනා කරර බලන්ට ෝනෑ නිවන නරකයි කියනවා නෙවෙයි රහත්තිම නරකයි කියනවා නෙවෙයි අපි ඒකට තද ආසාවක් ඇතිකරගන්න මොකද කියනක. එක දෙයක් පැහැදිලි සෑම සත්වයක්ම කවධාරමින් සංසායට ඇතිරුලතියෙනවා එම ඇතිරුුණන් කවධහරි එයා සංසාරයෙන් පිටවෙන්නුන්. සංසාරයේ පැත්මක් ඇතිවිලතියනම් කවධාරි ඒ පැත්මත් නැතිවෙන්ටුන්. එනිසා නිවන්දැකීම සඳහා ආයාසයක් කිරීම නිවන් දැකීමට බාධාවක් වයිගේ ධර්මානුකූලොව අපිට පෙන් ආයාසක් කන්න ඕනකමක් තියන්න ඕන ඕනකමක් කරන මමත්්‍ය ඇත් තියෙන් ඕන ඒවගේ නිවන්දකින් ඕනකමක් කරන්න මේ ජීවිතීයට තින අකමැත්ත දේශ ඇත්තියෙන්ට ඕන ඒ දේශයට පදනම් බෙන්න්නමි දුක්කින් තින බය අපාගතවෙඩ තියන බය. දුක කියනෙක් බයවෙන්න දෙයක් නෙවේ දුකනක පරච්ඥය ධර්මයක් වසෙන් බුදුහාදුරක කියන අවබෝධ කරගත යුතුයි. සැපතියන තැන්වන නිවන්දකින්න බෑ ඒකයි තුසිත දිවලෝකයේ ඉඳලා දෙවුරු මෙහාට වඩින්නේ මේ උපපත්තයක් ලබන්න නිවන්දකිින්. බුදුුවෙන්නවත් බෑ දිව ලෝකේ ඉදගෙන දිවිලෝක බ්‍රහම ෝක කියන්නේ සැප තියෙන තැන් චතරල් සත්‍ය අවබෝධ කරගැන්ට ඕනෑ නුවන් දකින්නයි චතරා සත්‍යය පදන මකද දුක්ක සතතිය දුක තියෙන තැනකයි දුක තේරෙන්නේ දුකට හේතුව තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ඒ දුක ඇතිව නැතිවම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දුක ඇතිවෙල නැතිවෙන ක්‍රම තේරුම් ගන්න පුළන්වෙ ඒ ලෝකයේ ඉඳගැන දුක්කිදින සත්වයාට හපත කරමින් ජීවත්වෙන්න්න පුළුවන්නම් ඒ උත්තුම් ක්‍රියාවක් බෝය පේන්නේ මේ විශ්වධහා බන්නකොට ගස්කොලන්තියෙන්නේ අනුන්ගේ හිතතුව පිින්ස ඔක්සිදන් හදන්නේ අනුන්ගේ හිතතුව පින්ස මල් පුබුදුවන්නේ පැණි හදන්නන්නේ ගෙඩි හදන්නේ අනුන්ගේ හිතතුව පින්ස. පලාවාර්ග හදන්නේ අනුග හිතතුව පින්ස. හොළන් හමන්නේ අනුගේ හිතතුව පින්ස. ඉරහඳ පායන්නේ ආලෝකයේ පැතිරෙන්නේ වැහි වයින්නේ අනුන්ගේ හිත සවපින්ස ගංගා ඇලදල ගලන්නේ අනුන්ග හිත සවපින්ස මහපොළොව කරකැවැන්නේ අනුග හිත සුව පින්ස. මේ ලෝකයේ හැම දෙයක්ම තියෙන්නේ අනුන්ග හිත සවපින්ස. ඒ ලෝකයේ අනුන්ග හිත සව පින්ස ජීවත්වන්න පුද්ගලයාට බොහොම සැනසිල්ලෙන් සතුටෙන් ජීවත්වෙන්න්න පුළුවන්නේ ඒ ජීවිතයට විරුද්ධ වෙලා සදාකාලෙකටම දිව අසා ගැනීමක් වගේ දෙයක් නේද නිවන්දැකීමයි කියන්න. මේ මේ බුදදුධර්මියට විුරුද්ධ කතා කිරීමක්වත් නිවන නරකයි කීමක්වත් නිවන්දැකීම රහත්තිම නරකයි කීමක්වත් නෙවෙයි. ඒ සඳහා මේ අප බෞද්ධයන් කරන අනවශ්‍ය දැඟිල්ලී අස්සේ තියෙන ලෝබ දෝස මෝහෝ ධර්මයම් පිළිබඳව විමිසල්මත් ඇස යොමුකිරීම සඳහායි මේ කාරණාව මේ වෙලාය මතක් කරන්ට සිහිපත් කරන්ට සිද්ධ වන. ඒ ඔස්සේ කර්ටනා කරලා මේ ලැබිලතිීන ජීවිතෙන් තමන්ටත් අනුන්ටත් හැකිතාන්තුරට යහපතක්වෙන හන්දමට ජීවත්වෙන්න පුළුවන්නම්. එලෝවටත් මේ ලෝවටත් හොඳ ධර්මයක් වෙන්න පුළුවවා.